හාටිකේ පිසිියෝලෝජී ඉගෙන ගන්නකොට මේ ප්‍රීලෝඩ් ඇන් ආෆ්ටලෝඩ් අතර යම් කිසි කම්ෆියෂන් එකක් ගොඩ නැගෙන ගැනන්නේ ටිකක් නොතේරෙන තැනක් වෙනවා පැටලෙන තැනක් වෙන නිසා මේ දෙක පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එකේ අරමුණ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන ඔයාට අනිවාර්යෙන් මේ කන්සෙප්ට් දෙක අතර මොකක් හරි ගැටලුවක් තිබුණ නම් ඒ ගැටලු සියල්ල निराකරණය වෙනවා මුලින්ම මම හાર્ට් එක කොටස් විදියට අඳිනවා ලෙෆ්ට් හાર્ට් එක රයිට් හાર્ට් ඒ විදියට මුලින්ම ලෙෆ්ට් හાર્ට් එක මෙහෙම මේ බලන්න මෙන්න මෙහෙම තියෙනවා හරි මේ කොටස මම මෙහෙම අඳින්නම් මේ විදියට හරි මෙන්න මෙහෙම තමයි කපාට තියෙන්නේ හරි මේ විදියට කපාට තියෙන්නේ මෙතන කපාටේ මෙන්න මේ විදියට තියෙන්නේ කපාට වෙන පාටකින් අඳින්නත් පුළුවන් මේ වගේ හරි මෙහෙම මෙහෙම මේ විදියට තමයි කපාට තියෙන්නේ දැන් මේවා දැක්කන් තේරෙනවා මේකේ රුධිරය ගමන් කරන දිශාව මොකක්ද කියලා ලෙෆ්ට් හાર્ට් එකේ හරි රුධිරය ගමන් කරන දිශාව තමයි මෙන්න මේ දිශාව මේ අතට මෙතනුත් මේ අතට තමයි ගමන් කරන්නේ මේකේ ආපස්සට ගමන් කරන්න බෑ එතකොට වැහිනවා अरे रईकम दिशावकट मे ब्लड फ्लो एक पवत्न तमाइ मे कपाट पिहिटला मेति हदला तीयन्नी मे अंदला तीयन्नी लेफ्ट हार्ट हेमना मेके कोटास नमकलोत मेतीयन्नी लेफ्ट एट्रियम मेक मेतीयन्नी लेफ्ट वेंट्रिकल एक हरे दकुनु कर्णिकाव सह दकुनु कोशिकाव දැන් මෙතන මේ විදියට රුධිරය මෙතෙන්ට එනවනේ පිරෙනවනේ දැන් මේ රුධිරය එන්නේ කොහෙන්ද කියලා දැන් ඇන්ඩ්‍රොමියක ඔයා දන්නම ඇති කියලා මං හිතනවා හරි පෙනහල්ලට ගිහිල්ලා ඔක්සිජනීකృత වෙච්ච රුධිරය මේ විදියට ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකට එනවා හරි මේ විදියට ලෙෆ්ට් සෝරි ලෙෆ්ට් ඇට්‍රියම් එකට එනවා හරි එහෙම ඇවිල්ලා මෙතන පිරුණාට පස්සේ මේ කොටස පිරෙනවා මේ ලිෆ්ට් ඇට්‍රියම් එක පිරිලා අන්තිමට මොකද වෙන්නේ ඒ මෙතන පෙෂය එක වැඩි වෙනකොට මෙතන පෙෂය එක වැඩි වෙනකොට මේ කපාටය ඇරිලා මෙතනත් මේ කන්ට්‍රැක්ට් වෙලා මේ රුධිරය මේ ඉතලේ තියෙන විදියට මෙහෙට එවනවා හරි මේ විදියට එවනවා කෝෂිකාවට නැත්තම් වෙන්ට්‍රිකල් එකට එවනවා. එවලා මෙතන පිරෙනවා. තේරුම් ගන්න. දැන් මෙතන මේක පිරෙනවා. දැන් මේ වෙන්ට්‍රිකල් එක පිරෙනකොට මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. මුලින් මේ වෙන්ට්‍රිකල් එක සාමාන්‍යයෙන් පරිමාව මම නිකන් එක රවුමක් විදිහට මේ විදිහට තියෙනවා. ඕක පිරෙන්න පිරෙන්න මෙහෙම ඇදෙනවා. බිත්ති ඇදලා විශාල වෙනවා. හරි? විශාල වෙනවා. එතකොට මේ ඇදෙන මේ ප්‍රමාණය කොච්චර මේ බිත්ති ඇදිලා කොච්චර රුධිර රුධිර ප්‍රමාණයක් මෙතෙන්ට පිරෙනවද කියන එක රඳා පවතින්නේ මොන වගේ සාධක අනුවද දැන් මේ විදියට මෙතන රුධිරය පිරෙන කාලය අපි කියනවා එතෙන්ට ඩයස්ටෝලික් ඩියුරේෂන් එක කියලා ඩයස්ටෝලික් ඩියුරේෂන් එක කියන්නේ ඩයස්ටෝලික් ඩියුරේෂන් එකේදී තමයි මේ කර්ණිකාව මේ සෝරි කෝෂිකාව ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එක පිරෙන්නේ හරි ඉතින් ඒ කාලය වැඩි නම් මොකද වෙන්නේ මේක හොඳට පිරෙනවා හොඳට පිරෙනවා කියන්නේ හොඳට මේ බිත්ති ඇදිලා මේ විදියට ලොකු ආතතියක් මේ බිත්ති වල හට ගන්නවා ඉතින් එහෙම බිත්ති වල ආතතියක් හටගත්තම මොකද වෙන්නේ ඊළඟට ඉම්පල්ස් එන්නේ මේ කර්ණිකාවේ බිත්ති වලට තමයි ඉම්පල්ස් එන්නේ මොකටද අන්න දැන් සංකෝචනය කරන්න කියනවා සංකෝචනය කරනකොට මෙතන පෙෂය එක මේ කර්ණිකාව ඇතුලේ පෙෂය එක ඔන්න වැඩි වෙන්න පටන් ගන්නවා
යම් කිසි මට්ටමකට වඩා වැඩි වෙනකොට මෙන්න මේ කපාටය aortic valve එක මෙතන තියෙන මේකට මේ valve එකට කියන්නේ aortic valve එක හරි මේ valve එකට කියන්නේ මතක තියාගන්න aortic valve මේකට අපි කියනවා mitral valve එක එහෙම නැත්නම් දීතුණ්ඩ කපාටය කියලා මේකට කියනවා හරි mitral valve එක මෙහෙම තියෙනවා හරි දැන් මෙතන pressure එක වැඩි වෙනකොට මේක ඇරිලා මෙහෙම රුධිරය මෙතෙන්ට pump කරනවා එතකොට මොකද වෙන්නේ මෙයත් නිකන් ඉන්නේ නැහැ මෙතන මොකද වෙන්නේ මෙන්න මේ කොටස මේ aorta එකේ මුල කොටස විශේෂයෙන්ම මේ විදියට ටිකක් ඔහොම ප්‍රසාරණය වෙනවා හරි stretch වෙනවා ඔහොම ඇදෙනවා හරි ඇදෙනවා එහෙම ඇදෙනකොට ඇදිලා මේ ඇත්තට මේ බිත්ති ඇදෙනවා කියන්නේ මොකක්ද මේ රුධිරය මතින් මෙතනට එන රුධිරය මතින් මේ බිත්ති වෙත ප්‍රෙෂර් එකක් ඇති කරනවා කියන එකනේ ඒත් එක්කම බිත්ති වලනුත් මේ රුධිරය මත ප්‍රෙෂර් එකක් ඇති කරනවානේ හරි බැලුමකට වතුර පුරවන විදිහ හිතන්නකො හරි ඒ වගේ තමයි දැන් හුලම් පුරවන විදිය දැන් මෙතන මේ තියෙන රුධිරය මෙතෙන්ට සම්පූර්ණයෙන් එන්නේ නැහැ. ඇත්තටම කොටසක් ඉතුරු වෙනවා අන්තිමට කොහොමවත්. කොහොම හරි මේ මෙතන මේ වෙන්ට්‍රිකල් එකේ කියන්නේ කෝෂිකාවේ සංකෝචනයේ උප්පරිම වන අවස්ථාවේ තමයි සංකෝචනයේ උප්පරිම වන අවස්ථාවේ තමයි මෙතන උප්පරිම ප්‍රෙෂර් එක ඇති කරන්නේ. උප්පරිම ප්‍රෙෂර් එක මැක්සිමම් ප්‍රෙෂර් එක ඇති කරන්නේ. ඒ ප්‍රෙෂර් එකේ අගය කීයද? කීයක් වෙන්න ඕනද? ඒකේ අගය සාමාන්‍යයෙන් 120යි රසදිය මිලිමීටර් ඒ GMM ඔන්න ඔය අගයට තමයි එනවා හරි එතකොට මේ කාඩියක් සයිකල් එකේ මේ කර්ණිකාව ලෙෆ්ට් කර්ණිකාව මේ ලෙෆ්ට් කෝෂිකාව වම් කෝෂිකාව ඒ කියන්නේ ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එක ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියනකොට පැටලෙනවා හරි සංකෝචනය වෙන අවස්ථාව සංකෝචනය වෙන අවස්ථාවේ මෙතන ඇතිවන උපරිම පීඩනය හරි සිස්ටෝලික් සිස්ටෝල් කියලා කියන්නේ හරි එහෙම නැත්නම් මේක කන්ට්‍රැක්ට් වෙන අවස්ථාව හරි සිස්ටෝල් පේස් එක ඒ අවස්ථාවේදී ඇතිවන උපරිම ප්‍රෙෂර් එක තමයි මෙන්න මේ 120යි රසදිය මිලිමීටර් කියලා කියන්නේ සාමාන්‍ය පුජ්‍යලයක හරි එහෙනම් මේකට තමයි කියන්නේ සිස්ටෝලික් blood pressure කියලා systolic blood pressure කියලා කියන්නේ මේකට හරි දැන් මේක උපරිම සංකෝචනය වෙච්ච ගමන් මොකද ඉන්නේ ළඟට relax වෙනවා හරි උපරිම සංකෝචනය වෙනවා අනේ ඊළඟට relax වෙනවා ඉතින් relax වුණාට පස්සේ මොකද වෙන්නේ relax මේක relax වෙනකොට මේ බිත්ති මේ මේක ඇතුලේ කෝෂිකාව ඇතුලේ මෙතන හරි මෙන්න මේ කොටසේ මම මේ කියන්නේ pressure එක අඩු වෙනවා හරි pressure එක අඩු වෙනවා ප්‍රෙෂර් එක අඩු වෙනවා එතකොට මේ 120ට වඩා අඩු වෙනවා අන්න රුධිරය ආපස්සට ගමන් කරන්න හදනවා එහෙම හදනකොට මෙන්න මේ වැල් මොකද වෙන්නේ මේ වැල් එක ඒ කියන්නේ aortic valve එක වැහෙනවා හරි අන්න aortic valve එක වැහෙනවා දැන් aortic valve එක වැහුනම දැන් මෙතන රුධිරයේ යම්කිසි පීඩනයක් හට ගන්නවා හරි aortic valve එක වැහෙනවා. ඉතින් aortic valve එක වැහෙනවා එකම මේ aortic valve එක වැහෙන එකයි ventricle එක සංකෝචනය වීම නතර වෙලා ඉහිල් වෙන අවස්ථාවයි ඊළඟට left atrium එක නැවත fill වෙන අවස්ථාවයි එකට වගේ වෙන්නේ. හරි? ඒ අවස්ථාවට කියනවා diastolic phase එක කියලා. හරි? diastolic මෙතන පිරෙනවා. හරි? මේක රිලැක්ස් වෙලා තිනවා මේ ඩයස්ටොලික් වොලියම කියන්නේ මෙතන මේක කන්ට්‍රැක්ට් වෙන අවස්ථාවෙත් මෙතන පිරෙනවා මේ ඉවෙන්ට් මේ ලෙෆ්ට් ඇට්‍රියම් එක පිරෙනවා පිරিলা මෙතන මේක රිලැක්ස් වෙන අවස්ථාව වෙනවා මෙතන පුළුවන් තරම් සංකෝචන වෙනවා මුලින් ප්‍රෙෂර් එක මෙහෙට ඇවිල්ලා සංකෝචන වෙලා උදිරිය ලීට දානවා අන්න ඊට පස්සේ මේක රිලැක්ස් වුණාට පස්සේ මොකද වෙන්නේ මෙතන ප්‍රෙෂර් එක අඩු වෙනවා හරි ඒ වෙනකොට මෙතන පිරিলা තියෙන්නේ හරි ඊට පස්සේ මොකද වෙන්නේ මේ left atrium එක තුල ප්‍රෙෂර් එක වැඩි වෙනවා
ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකට වඩා අන්න රුධිරය මේකට ටික ටික එන්න පටන් ගන්නවා. අන්නේ එන්න පටන් ගන්න අවස්ථාව තමයි ඩයස්ටොලික් පේස් එක කියලා කියන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා මෙතන පීඩනය උපරිම මට්ටමට ආවට පස්සේ මොකද වෙන්නේ? ඔන්න සංකෝචනය වෙන්න පටන් ගන්නවා. හරි, නැවත සංකෝචන වෙනවා. නැවත මේ රුධිරය එළියට දානවා. අර කලින් පීඩනයෙන් මෙතන මේ 120 ඇති කරනවා සාමාන්‍යයෙන්. හරි, සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ වෙන වැඩේ මම මේ කියන්නේ. හරි, දැන් අර කලින් කිව්වා වගේ දැන් මෙතන මේ ඇදිලා හොඳ රුධිරය මෙතන තෙරපිලා තියෙන 120ක පීඩනයක් තියෙනවා. දැන් මේ වෙන්ට්‍රිකල් එක නැවත ෆිල් වෙන අවස්ථාවේ ඩයස්ටෝලික් පේස් එකේදී මෙන්න මෙතන ප්‍රෙෂර් එක කීයක් වෙනවද? 120ද? මේක වැහෙනවත් එක්කම මේ කොන්ට්‍රැක්ට් වෙන එක නවතිනවනේ. හරි, දැන් මෙතන 120ක ප්‍රෙෂර් එකක් තියෙනවා. හරි, දැන් හරි මෙහෙම ඇදිලා තියෙද්දි 120ක ප්‍රෙෂර් එකක් තියෙනවා. කොන්ට්‍රැක්ට් වෙලා තියෙන අවස්ථාවේ උපරිම අවස්ථාවේ මම කියන්නේ. හරි, මේ හાર્ට් එකේ ලෙෆ්ට් හાર્ට් එකේ ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එක කොන්ට්‍රැක්ට් වෙලා උපරිම කොන්ට්‍රැක්ට් වෙන අවස්ථාවේදී ප්‍රෙෂර් එක 120යි. හැබැයි මේක රිලැක්ස් වෙන්න පටන් ගත්ත මොහොතේම මේ 120 අඩු වෙනවා. කීයටද අඩු වෙන්නේ? අඩු වෙනවා 80ට. මේකේ දීර්ඝ වීඩියෝ එකක් තියෙනවා, ඒක බලන්න මේව තවදුරටත් තේරුම් ගන්න. මම මේ මෙතන අරමුණ එකම අරමුණ ප්‍රීලෝඩ් ඇන්ඩ් ආෆ්ටර් ලෝඩ් පැහැදිලි කරලා දෙන එක විතරයි. හරි, ඒක මතක තියාගන්න. දැන් මෙතන මේ ප්‍රෙෂර් එක එතකොට කීය බවටපත් වෙනවද? 80යි HgMM බවටපත් වෙනවා. ඒ කියන්නේ ඒකට තමයි කියන්නේ ඩයස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එක කියලා. හරිනේ, දැන් මතක තියාගන්න. දැන් මම මෙන්න මේ ටික අයින් කරනවා. මේ හાર્ට් එකේ ටිකක් නැන්දි මේ 80ත් අයින් කරනවා. මතක තියාගන්න පුළුවන් ඒවා. හරි, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ රුධිර වාහිනිය මෙහෙම තියෙනවානේ. මේ වගේ හිල්ලා ඇවෝටා එක ආටරියෝල්ස් වලට බෙදිලා මොකද වෙන්නේ? මේව කුඩා කොටස් වලට බෙදිලා කේශනාලිකා බවටම පත් වෙනවා. පත් වෙලා අන්තිමට වෙනියුල්ස් බවට පත් වෙලා, වෙනියුල්ස් වලින් නේ ඔහම බවට පත් වෙලා මේක වේන් එක බවට පත් වෙනවා නැවත. එහෙමනේ යන්නේ. ඒත් එක්කම මෙන්න මේවයි මතක තියාගන්න. තියෙනවා සිනිඳු පේශී. ඒවා සංකෝචනය වුණාම මේ බ්ලඩ් වෙසල්ස් කන්ස්ට්‍රික්ට් වෙනවා. මේව රිලැක්ස් වුණාම මේ බ්ලඩ් වෙසල්ස් මොකද වෙන්නේ? රිලැක්ස් වෙනවා, ඩයිලේට් වෙනවා. හරි, එහෙම ඒක තමයි වෙන්නේ. දැන් ප්‍රීලෝඩ් එක කියන කන්සෙප්ට් එකෙන් බ්ලඩ් ප්‍රෙෂර් එක තීරණය වෙනවා. ප්‍රීලෝඩ් එක වැඩි වෙනවා කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් එක සිස්ටමික් බ්ලඩ් එහෙම නැත්නම් සිස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හරි, ඒ නිසා ඒක විවිධ සාධක එක රඳාපදිනවත් එක්කම විවිධ විදියට අර්ථකථනය කරනවා. එක විදියක් තමයි මෙහෙම. මේ ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එක ෆිල් වෙනවානේ. හරි, ඒ කියන්නේ ඩයස්ටෝලික් පේස් එකේදී මේක ෆිල් වෙනවා. මේක ෆිල් වෙනකොට මේක පුරිම ඇදිලා මේ උපරිම ආතතියකට ලක් වෙනවා. අන්නේ ආතතිය ස්ට්‍රෙස් එකට කියනවා ප්‍රීලෝඩ් එක කියලා. හරි, ඒ ස්ට්‍රෙස් එකට කියනවා ප්‍රීලෝඩ් එක කියලා. ඒකත් හරි අර්ධකීම. හරි, ඒ උපරිම ස්ට්‍රෙස් එක තියෙන වෙලාවේ, හරි උපරිම ස්ට්‍රෙස් එක එන්නේ ඇත්තටම උපරිම ස්ට්‍රෙස් එක එන්නේ මේ තියෙන රුධිරේ උපරිම ෆිල් වුණාට පස්සේනේ. හරි, මේ උපරිමයෙන් ෆිල් වුණාට පස්සේ තමයි ස්ට්‍රෙස් එක උපරිම වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේ මෙතන තියෙන රුධිර පරිමාවට, මේ ටිකේ තියෙන රුධිර පරිමාවට කියනවා ඉන් ඩයස්ටෝලික් වොලියුම්. හරි, ඉන් ඩයස්ටෝලික් වොලියුම් එක. හරි, ඉවත් මේ ලියන්න අවශ්‍යත් නැහැ. ඉන් ඩයස්ටෝලික් වොලියුම්. ඉතින් මේ ඉන් ඩයස්ටෝලික් වොලියුම් එකටත් ප්‍රීලෝඩ් එක කියලා කියනවා. එහෙම කියන්නත් පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා දෙකම එකයි කියලා. හරි, එතකොට අර ස්ට්‍රෙස් එක මේ බිත්තිය නිසා ඇති වෙන ස්ට්‍රෙස් එක මගින් මෙතන ඇති කරන පීඩනය තියෙන ප්‍රෙෂර් එක, ඒ ප්‍රෙෂර් එකටත් ප්‍රීලෝඩ් එක කියලා කියනවා. හරි, කොහොම හරි මෙතන ප්‍රීලෝඩ් එක වැඩි කියන එකේ තේරුම මොකක්ද? ප්‍රීලෝඩ් එක වැඩි කියලා කියනකොට ඒකේ තේරුම මේකේ තියෙන රුධිර ප්‍රමාණය වැඩි. රුධිර ප්‍රමාණය වැඩි. මේ බිත්ති හෘදේ ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකේ බිත්ති වල තියෙන ස්ට්‍රෙස් එක වැඩි. හරි, එහෙමනම්
මෙතනින් මේ බිත් මේ රුධිරය මත ඇති වෙන ප්‍රෙෂර් එකත් වැඩි. එහෙමනම් මෙන්න මෙතෙන්ට මෙයා කන්ට්‍රැක්ට් වෙනකොට මෙතෙන්ට ඇතිවන ප්‍රෙෂර් එක මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම වැඩි වෙනවා. හරි, මෙතන උඩ වැදෙන තරමට, මෙතන රුධිරේ පිරෙන තරමට කොච්චර පිරෙනවද කියන එක අනුව මෙතන රුධිර පරිමාව වැඩි වෙනවා, මෙතන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ කියන්නේ සිස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එහෙනම් ප්‍රීලෝඩ් එක විශේෂයෙන්ම ඉෆෙක්ට් වෙන්නේ සිස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එකට. ඒ කියන්නේ 120යි HGMM කියන අගයට තමයි ඒක වැඩි වෙනවද අඩු වෙනවද කියන එක තමයි රඳාපවතින්නේ, තීරණය කරන්නේ. හරි, මේ මොකද මතක තියාගන්න, මේ ප්‍රීලෝඩ් එක කියන්නේ මෙන්න මේකට, මේ කෑල්ලට, මෙන්න මේ පරිමාවට එහෙම කියලා අර නිශ්චිත එකක් නැහැ. හරි, මොකද අර්ධදැක්වීම් කිහිපයක් තියෙනවා, කිහිපයකින් කරන්න පුළුවන්. ඒ මොන අර්ධදැක්වීමට අනුව වුණත් මේකේ හැසිරීම පැහැදිලි කරන්න පුළුවන්. හරි, දැන් ප්‍රීලෝඩ් එක කියනම් මොකක් අනුවද රඳාපවතින්නේ? ප්‍රීලෝඩ් එක අපි ගමු මේ මෙතන ඉන්ඩස්ටෝලික් වොලියම් එක අනුව කියලා. ඒක තමයි හොඳම දේ. හරි, ඉන්ඩස්ටෝලික් වොලියම් එක වැඩි නම් ප්‍රීලෝඩ් එක වැඩි. එහෙනම් කන්ට්‍රැක්ෂන් එකේදී මේ ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එක කන්ට්‍රැක්ට් වෙනකොට මෙතනින් එළියට දාන, මෙතනින් එළියට දාන රුධිර පරිමාව වැඩි. එහෙමනම් මෙතන ඇතිවන ප්‍රෙෂර් එක වැඩි. එහෙනම් සිස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි. හරි, එතකොට මේ ඉන්ඩස්ටෝලික් වොලියම් එක වැඩි වෙන්න තවත් කාරණා තියෙනවා. මොකක්ද? හරි, වෙනස් වෙන්න පුළුවන්. හાર્ට් රේට් එක වැඩි වුණොත්, හાર્ට් රේට් එක වැඩි වුණොත් මොකද වෙන්නේ? හાર્ට් රේට් එක වැඩි වෙනවා කියන්නේ මෙතන ඩයස්ටෝලික් ටයිම් එක, හරි, ඩයස්ටෝලික් ටයිම් එක අඩු වෙනවා, ඩියුරේෂන් එක අඩු වෙනවා. ඒ කියන්නේ මෙතනට රුධිරය පිරෙන්නේ ඉතා අඩුවෙන්. එතකොට මොකද වෙන්නේ? අන්න සිස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා. හරි, සිස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙන්න හේතු වෙනවා. හાર્ට් රේට් එක අපි හිතනවානේ වැඩි වෙනකොට ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියලා. දැන් ඔය හાર્ට් රේට් එක වැඩි වෙලා ඇරිත්මියා, ඊට පස්සේ පැල්පිටේෂන්, ඇට්‍රියල් ෆයිබ්‍රිලේෂන් කියලා මේ ඉහළ තත්ත්වයට යනකොට මොකද වෙන්නේ? ඉන්ඩයස්ටෝලික් වොලියම් එක ගොඩක් අඩු වෙනවා. ඒකට හේතුව ඩයස්ටෝලික් ටයිම් එක අඩු වෙන එක. ඒ නිසා මෙතන ප්‍රෙෂර් එක ගොඩක් අඩු වෙනවා. අන්න හાર્ට් ෆේලියර් තත්ත්වයට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හાર્ට් එක හරියට වැඩ කරන්නේ, රුධිරය හරියට දේහය පුරාම බෙදා හරින්නේ නැහැ. හරි, අවශ්‍ය පීඩනය නැති වුණාම, අවශ්‍ය ප්‍රෙෂර් එක නැති වුණාම රුධිරය පරිවහනය වෙන්නේ අනිත් ඕගන්ස් වලට, න්යූට්‍රිෂන්ස්, ඔක්සිජන් යන්නේ. අන්න හાર્ට් එකේ කාර්යය අඩපණ වෙනවා, හાર્ට් ෆේලියර් එක කිරත්තේට එන්න පුළුවන්. හරි, එතකොට මේ ඩයස්ටෝලික් වොලියම් එක, ඩයස්ටෝලික් ඩියුරේෂන් එක වැඩි වෙනවනම් හાર્ට් රේට් එක අඩු වෙලා අන්න බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඒකනේ ඔය හાર્ට් ෆේලියර් තියෙන අයට එහෙම වුණත් සමහර වෙලාවට කියන්නේ මේ හાર્ට් එක කන්ට්‍රැක්ට් වෙන රේට් එක, හાર્ට් රේට් එක අඩු කරන්නේ. දැන් ඩිජොක්සින් දෙනවනේ හાર્ට් ෆේලියර් එකට. ඒකෙන් හાર્ට් මසල් වල කන්ට්‍රැක්ටිලිටි එක වැඩි කරනවා. ඒ කියන්නේ කොච්චර බලයකින් කොච්චර ප්‍රමාණයක් මෙයාට තෙරපල ඉස්සරහට මෙතනින් එළියට දාන්න පුළුවන්ද කියන එක. ඒ වගේම ඩිජොක්සින් වලින් හાર્ට් රේට් එකත් සුළු වශයෙන් අඩු කරනවා. හරි, මතක තියාගන්න, මේ හાર્ට් ෆේලියර් එකට දෙනවා, හાર્ට් එක ෆේල් වෙලා තියෙන. ඒ නිසා ඩිජොක්සින් වලින් හાર્ට් රේට් එකත් වැඩි කරනවා, කන්ට්‍රැක්ටිලිටි එකත් වැඩි කරනවා වගේ අදහසක් සමහරුන්ගේ තියෙනවා. හරි, ඒ වගේ අදහස වලට යන්න එපා, ඒක වැරදි. ඩිජොක්සින් වලින් හાર્ට් රේට් එක අඩු කරනවා. හරි, මේ වෙයි තව කතා කරන්න ඕන කන්සෙප්ට් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් කියන්න. එතකොට තව දුරටත් කතා කරන්න පුළුවන්. මම මේ පුළුවන් තරම් ට්‍රයි කරනවා මේ වීඩියෝ එක දිග වෙන එක අඩු කරගන්න, විනාඩි 20කට සීමා කරන්න හැදුවට ඊට වඩා යනවා වගේ. හරි, දැන් ප්‍රීලෝඩ් එක ගැන අදහසක් තියෙනවා මම දන්නවා ඔයාලට. හරි, ප්‍රීලෝඩ් එක කියන්නේ මොකක්ද කියලා, ප්‍රීලෝඩ් එක අනුව තමයි මෙතන ඇතිවන ප්‍රෙෂර් එක 120 කියන අගය සිස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එක තීරණය වෙන්නේ. හරි, ඩයස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එක කියලා කියන්නේ මෙයා ටක් ගාලා රිලැක්ස් වෙනවානේ. රිලැක්ස් වෙච්ච ගමන් මෙතන 120 අඩු වෙනවා 80ට වගේ. හරි, ඒ 80ත් සාමාන්‍යයෙන් මේ සපයලා දෙන්නේ මොකද, මේ 120ක් ලැබෙනකොට මෙන්න මේ බිත්ති මෙතන ඇදෙනවානේ, ස්ට්‍රෙච් වෙලා මේ ටිකක් ප්‍රසාරණය වෙනවානේ. ඒ ඇදෙච්ච නිසා තමයි එතන මේ ප්‍රෙෂර් එකක් 180ක මට්ටමවත් තියාගන්නේ. හරි, ඒක තේරුම් ගන්න. ඒක තමයි ඩයස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එක. ඒකට අපි කියනවා ඒක 80යි යගේ. හරි, දැන් මේ රුධිරය මෙහෙම ඉස්සරහට යවනකොට මෙන්න මේ මේ කේශනාලිකා ජාලය හරහා වේන්ස් වලට යවනකොට, හරි, ආර්ටරිය කියන වේන්ස් වලට යවනකොට මේ කේශනාලිකා හරහා මෙතන තියෙන ප්‍රතිරෝධයක්. හරි,
ඒකට අපි කියනවා total peripheral resistance. Total peripheral resistance කියලා කියනවා. හරි. දැන් ඔයාලට තේරෙනවා මේ muscles පුළුවන් තරම් සංකෝචනය වෙලා මෙතන මේ රුධිර වාහිනී constrict වුනොත් මෙතන total peripheral resistance එක වැඩි වෙනවා. මේවා relax වෙලා dilate වුනොත් total peripheral resistance එක අඩු වෙනවා. හරි. දැන් හිතන්න මේවා dilate වුණා කියලා. මේවා dilate වෙනවා. මොකද වෙන්නේ? මෙතනින් මේ පැත්තට රුධිරය යන්න ලේසි වෙනවා. හරි. මේ පැත්තට යන්න මෙහෙම යන්න ලේසි වෙනවා රුධිරයට යන්න. එහෙම ලේසි වෙනකොට එහෙම රුධිරය මේ හරහා ගමන් කරන්න ලේසි වෙනවා කියන්නේ මේ heart එකටත් මේ රුධිරය මේ heart එකේ left ventricle එක contract කරලා රුධිරය එළියට දාන්න ලේසි වෙනවා. ලේසියෙන් යනවා. හරි. හැබැයි මෙතන මේ 120 කියන එක හටගන්නේ මෙන්න මෙතනින් ඇතිවන එකපාර ෂණික ඇතිවන contraction එකත් එක්කනේ. එතකොට මේ 120ට 120 අගයට මේ total peripheral resistance එක අඩු වීම, ඒ කියන්නේ මේ blood vessels මේ කෙලවරේ ඒවා පරයන්ති ඒවා dilate වෙලා මේ ප්‍රතිරෝධය අඩු කරන එක මේ 120ට බලපාන්නේ ඉතාමත් අඩුවෙන්. හරි. Total peripheral resistance එක අඩු වෙනවා කියන්නේ systolic blood pressure එකත් යම් කිසි මට්ටමකින් අඩු වෙනවා. හැබැයි ඊට වඩා අඩු වෙනවා diastolic blood pressure එක. ඊට වඩා අඩු වෙනවා diastolic blood pressure එක. ඒක මතක තියාගන්න. හරි. ඒකට හේතුව diastolic blood pressure එක සාමාන්‍යයෙන් තියෙන්නේ 80යි. 80යි තියෙන්නේ. ඉතින් මේ මෙතනින් එළියට යන්න පුළුවන් නිසා මොකද වෙන්නේ, මෙතන ප්‍රතිරෝධය අඩු වුනහම මෙන්න මේ විදියට මේ මට්ටමට ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. මේ ස්ට්‍රෙච් වෙන්නේ මෙතන ඇදෙන්නේ නැහැ. ඒ නිසා අඩු ප්‍රමාණයකින් තමයි මෙතන ඇදීමකට ලක් වෙන්නේ. ඒ නිසා මෙතන රඳව ගන්න පුළුවන් ප්‍රෙෂර් එක අඩු වෙනවා. හරි. සාමාන්‍යයෙන් මට්ටමේ තියද්දි 120යි නම් මොකද මෙතන රෙසිස්ටන්ස් එක අඩු වුණොත් 120 නෙමෙයි 80නේ පවතින්නේ. එතකොට මොකද වෙන්නේ, 80ට වඩා අඩු වගේ තමයි පවත්ව ගන්න පුළුවන් වෙන්නේ. හරි. 80ට වඩා අඩු වෙනවා. එතකොට 70 75 ඒ මට්ටමට ගන්න පුළුවන් ප්‍රෙෂර් එක අඩු වෙනවා. හරි. එතකොට මේ කියන මේ total peripheral resistance කියන එක වට තේරෙනවානේ. අන්න ඒකට තමයි after load එක කියලා කියන්නේ. ඒකට තමයි after load එක කියලා කියන්නේ. Total peripheral resistance එකට තමයි after load එක කියලා කියන්නේ. එහෙනම් තේරෙනවා preload එක වැඩි වෙනකොට systolic blood pressure එක වැඩි වෙනවා. After load එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? After load එක වැඩි කියන්නේ peripheral resistance එක වැඩි. එහෙනම් මෙතනින් රුධිරය එළියට යන්න අමාරුයි. අන්න එතකොට මොකද වෙන්නේ? diastolic blood pressure එක වෙන එක 80 කියන අගය අඩු වෙනවා. 120 කියන අගයත් අඩු වෙනවා. හැබැයි ඒකට අඩු වෙන්නේ අඩුවෙන්. හරි. මෙහෙම කියන්නම්. systolic blood pressure එක 80 ඉඳන් මේ diastolic blood pressure එක 80 ඉඳන් අඩු වෙනවා 70ට. systolic blood pressure එක 120 ඉඳන් අඩු වෙනවා 119කට වගේ. තේරෙනවනේ. එහෙනම් ප්‍රීලෝඩ් එක මේන්ලි ඉෆෙක්ට් වෙන්නේ systolic blood pressure එකට. හරි. systolic blood pressure එකට, ඒ කියන්නේ 120 කියන අගයට. after load එක මේන්ලි ඉෆෙක්ට් වෙන්නේ diastolic blood pressure එකට, ඒ කියන්නේ 80 කියන අගයට. ඕකර තමයි ඉතින් මේ after load එක සහ preload එක කියන්නේ. මේ මෙතන තියෙන බලන්න, preload refers to the amount of blood in the ventricle at the end of diastole. හරි. preload is defined as in diastolic volume. ඒ වගේ කිව්වත් හරි, ඉතින් අර දැක්කීම ඒකත් හරි. හරි. මේ වාට ඒක තේරෙනවනේ. දැන් ඒක වාගේ දන්න ඉංග්‍රීසියෙන්, ඉංග්‍රීසි දන්න ඇටියත් ඉන්නවනේ. මේ ලියන්න එයාලට තියෙන ප්‍රශ්නේ මේක තේරුණාට ඉංග්‍රීසියෙන් ලියන්න බැරි ඇටියත් ඉන්නවනේ. අර පුළුවන් තරම් සරලව ලියලා දාන්න එච්චරයි. හරි. ඒ අදහස තියෙනවනම් ලකුණු හම්බ වෙනවා. දැන් ඔයාලට තියෙනවා මේ බ්ලඩ් ප්‍රෙෂර් එක රඳා පවතින්නේ මොනවා මතද. හරි. ඒවත් අවශ්‍ය නම් කියන්න. මේ මෙතන යටත් මේ රූප සටහනක් තියෙනවා, ඒකත් බලා ගන්න. හරි. ප්‍රීලෝඩ් ඇන් ආෆ්ටර් ලෝඩ් ගැන. හරි. ඒවේ මොකද වෙන්නේ කියන එක. දැන් බ්ලඩ් ප්‍රෙෂර් එක සමානයි බ්ලඩ් ප්‍රෙෂර් එක රඳා පවතින්නේ කාඩියක් අවුට්පුට් එක සහ හાર્ට් රේට් එක මතනේ. කාඩියක් අවුට්පුට් එක රඳා පවතින්නේ
මොකක් මතද ස්ට්‍රෝක් වොලියම් එක සහ බ්ලඩ් ප්‍රෙෂර් එක පොඩ්ඩක් වැරදුනා බ්ලඩ් ප්‍රෙෂර් එක රඳා පවතින්නේ පවතිනවා ප්‍රධාන වශයෙන් කාඩියක් අවුට්පුට් එක මතට කාඩියක් අවුට්පුට් එක මත බ්ලඩ් ප්‍රෙෂර් එක රඳා පවතිනවා කාඩියක් අවුට්පුට් එක වැඩි නම් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි සාමාන්‍යයි හරි කාඩියක් අවුට්පුට් එක ප්‍රධාන සාධක දෙකක් මත රඳා පවතිනවා ස්ට්‍රෝක් වොලියම් එකයි හાર્ට් රේට් එකයි ස්ට්‍රෝක් වොලියම් එක රඳා පවතිනවා කන්ට්‍රැක්ටිලිටි එක මම ඒව ලියන්න යන්නේ නැහැ නිකන් කියන්නේ කන්ට්‍රැක්ටිලිටි එක මත ස්ට්‍රෝක් වොලියම් එක රඳා පවතිනවා ඉන්ඩයාස්ටෝලික් වොලියම් එක ඒ කියන්නේ මොකක්ද ඉන්ඩයාස්ටෝලික් වොලියම් එක නම් ප්‍රීලෝඩ් එකනේ ප්‍රීලෝඩ් එක මත රඳා පවතිනවා කලින් කිව්වා කන්ට්‍රැක්ටිලිටි එක මත රඳා පවතිනවා ආෆ්ටර් ලෝඩ් එක මතත් සුළු ප්‍රමාණයෙන් හරි රඳා පවතිනවා හරි එතකොට බ්ලඩ් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරන්න මෙන්න මේ ටික කන්ට්‍රෝල් කරන එක තමයි කරන්න තියෙන්නේ හරි දැන් කලින් කිව්වා විදියට දැන් මේ මසල් මෙතන කන්ට්‍රැක්ට් වෙන්න දෙන්න මේ ලිහිල් වෙන්න රිලැක්ස් වෙන්න දෙන්න පුළුවන් එතකොට මෙතන ටෝටල් පෙරිෆෙරල් රෙසිස්ටන්ස් එක අඩු වෙලා මොකද වෙන්නේ ඩයාස්ටෝලික් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා හරි අපි බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ඒවා වෙනම ලෙක්චර් එකක කතා කරමු මම මෙතන මූලික අරමුණ හරි මෙතන දැන් දික්ුණා වැඩි වීඩියෝ එක කරන්න දෙයක් නැහැ ප්‍රීලෝඩ් ආෆ්ටර් ලෝඩ් කියන කන්සෙප්ට් දෙක පැහැදිලි කරන එක විතරමයි මගේ මෙතන අරමුණ එච්චරයි ඒ දෙක පැහැදිලි වුණා නම් වීඩියෝ එක සාර්ථකයි වට තේරුණාද නැද්ද කියන එක අනිවාර්යෙන් දාන්න මෙතන වෙන මොනවා හරි මං කියපු දේවල් නොතේරුණ දේවල් තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රීලෝඩ් ආෆ්ටර් ලෝඩ් වල අමතරව කියපු දේවල් නොතේරුණ දේවල් තියෙනවා නම් එතන වෙනම කමෙන්ට් කරන්න එතකොට ඒ වටත් වෙනම වීඩියෝ එකක් කරන්න පුළුවන්